සුබ දවසක් වේවා සේරුම දෙනාට. මං අද ඉදිරිපත් කරන්න යන්නේ තවත් ඉතාම ඔබේ ජීවිතයට වටිනා මාතෘකාවක් සම්බන්ධ. ස්නාන කාමරය තුළ ස්නානය කිරීමට යාමේදී බොහෝ පුද්ගලයන් වර්තමානයේ ආඝාත තත්ත්වයට පත් වෙලා මරණයට පත් වෙලා තියෙනවා. පහුගිය දිනවල ප්‍රවෘත්ති අධ්‍යයනය කරත් ඔබට ඒ සම්බන්ධයෙන් මතකයේ තේවි. ඉතින් ආඝාතය කියන්නේ මොකක්ද? මේ තත්ත්වය ඇති වෙන්නේ කොහොමද? විශේෂයෙන්ම නානකාමරය තුළ අපි ස්නාන කිරීමේ මෙම ආඝාත තත්ත්වයට පත් වෙන්නේ කොහොමද කියලා මමත් ඔබට සරලව ඉදිරිපත් කරන්නම්. මෙවැනි වීඩියෝ තව නැරඹීම සඳහා අපේ channel එක subscribe කර රැඳී සිටින්න. මොලේ සෛලවලට මොනාකාරෙන් හෝ රුධිරයේ අවශ්‍යතර නොලැබීමේ හේතුවෙන් එම මොලේ සෛල මරණයට පත් වීම තමයි අපි ආඝාතය කියලා හඳුන්වන්නේ. මේ ආකාර දෙකකින් ප්‍රධාන වශයෙන් සිද්ධ වෙනවා. මොලේ සෛලවලට රුධිරයේ සපයන නාල අවහිර වීම තුළින් එසේත් නැත්නම් මොලේ සෛලවලට රුධිරය ගෙන යන නාල පුපුරා යාම හෝ වෙනත් හේතුවක් නිසා රුධිර ගලනය මොලේ තුළ සිදුවීමනු මොලේ සෛලවලට හරියට රුධිරය ලැබීමක් සිද්ධ වෙන්නේ නැහැ. එම අවස්ථාවේදී ඒ අදාළ කොටසේ මොලේ සෛල සම්පූර්ණ වශයෙන්ම මරණයට පත් වෙනවා. මෙම තත්ත්වය ස්ට්‍රෝක් හෙවත් ආඝාත ලෙස අපි හඳුන්වනවා. අපි බොහෝ දෙනෙක් පුරුදු වෙලා ඉන්න දෙයක් තමයි නාන කාමරයක් තුළ ස්නාන කිරීම සඳහා පිටත් වෙන විට මුලින්ම ජලය තමන්ගේ ඔළුවට යොමු කර ගැනීමට. ඒ ඉතාමත් වැරදි වගේම ඉතාමත් ජීවිත තර්ජනය ඇති භයානක ක්‍රියාවක්. ඉතින් මේ තත්ත්වය හේතුවෙන් ආඝාතය තත්ත්වය ක්ෂණිකව ඇති වෙන්න පුළුවන්. මම ඔබට පැහැදිලි කරලා දෙන්න කොහොමද ඒ ඇති වෙන්නේ සහ නිවැරදිව අපි ස්නාන කරන්න ඕන ක්‍රමය මොකක්ද කියලා. නාන කාමරය තුළ මෙම නිවැරදි ක්‍රමය අනුගමනය කරමින් අධිදිතර පීඩනය තියෙන රෝගී, කොලෙස්ටරෝල් අධිමට්ටමක තියෙන රෝගීන් සහ මිග්‍රේන් වැනි තියෙන රෝගී ඒ ආකාරයට ස්නාන කිරීම ඉතාමත් ඔවුන්ට ප්‍රයෝජනවත් වේවි. ස්නාන කිරීමේදී ශරීර උෂ්ණත්වය සහ පරිසර උෂ්ණත්වය යම් ප්‍රශස්ත මට්ටමකට පත් විය යුතුයි. ඉතින් මෙම ශරීර උෂ්ණත්වය සහ පරිසර උෂ්ණත්වය එම සාධනීය මට්ටමට පත් වීම සඳහා විනාඩි කිහිපයක් ගත වෙනවා. නාන කාමරයට ගිය පසු එකවරම හිසට ජලය වත් කර ගැනීමේදී සිදුවන්නේ මෙම උෂ්ණත්ව විපර්යාස හේතු කොටගෙන අධික ලෙස රුධිරය මොළය තුළට ගමන් කිරීම සිද්ධ වෙනවා. ඒ හේතුවෙන් මොළය තුළ නාලවල රුධිර පීඩනය ඉතාමත් වැඩි අධිකට ක්ෂණිකව පත් වෙලා එම නාල පුපුරා යාමක් සිද්ධ වෙන්න පුළුවන්. එෙහිදී ක්ෂණිකව රුධිර ගැනීම මොළය තුළ සිදුවීමෙන් ඉන් එහා පටකවලට මොළේ සෛලවලට රුධිරය නොලැබීමේ හේතුවෙන් ක්ෂණික ආඝාත තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මම මේ සඳහන් කරන හේතුව නිසා වර්තමානයේ බොහෝ පුද්ගලයන් ආඝාත තත්ත්වයට පත් වෙන මරණයට පත් වෙලා තියෙනවා. ඉතින් මම දැන් කියන්න යන්නේ කොහොමද අපි නිවැරදිව නාන කාමරයක් තුළ ස්නානය සිදු කරන්නේ කියලා. ඔබ නාන කාමරයට ගිය පසු මුලින්ම හිසට වතුර වත් කර ගැනීමක් සිදු නොකර මුලින්ම පාද දෙක හොඳින් සෝදා ගන්න. ඉන්නනතුරුව උරහිස දක්වා ක්‍රමක්‍රමයෙන් පිඟීම සිද්ධ කරන්න. ඔබට අවශ්‍ය නම් කටට කීප වරක් වතුර අරගෙන පිට කරන්නත් පුළුවන්. අවසාන වශයෙන් ඔබ හිස සෝදා ස්නානය කිරීම සිදු කරන්න. ඔබ දැන් බලන්න වැවක හෝ ඇලක ස්නාන සිදු කරනවා නම් අපි මෙම ක්‍රියාවලිය නේද ස්වභාවිකවම සිදු කරන්නේ කියලා ඔබට දැන් වැටහි. මම නැවතත් මතක් කර සිටින්නේ අධිරුධිර පීඩනය තියෙන රෝගී, මිග්‍රේන් එසේ නැත්නම් ඉරුවරදී පවතින රෝගීන් සහ ලේවල කොලෙස්ටරෝල් මට්ටම අධික රෝගී මෙම නිවැරදි ක්‍රමයට ස්නානය සිදු කර ගන්නා ලෙස මා ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මංගත ඔබ වෙත ගෙනාවේ ඉතාමත් වටිනා අදහස් ටිකක් කෙටියෙන්. ඔබ මෙවැනි ඉතා වැදගත් වීඩියෝ නැරඹීම සඳහා අපේ channel එක subscribe කර රැඳී සිටින්න. සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. මම නිහඬ වෙනවා.